අපි නිර්මාණය කරන්නේ සොඳුරු නායකත්වයක්. ජනතාවට කිට්ටු වෙන්න පුළුවන් නායකත්වයක්. කිසිම දවසක කිසිම වෙලාවක ජනතාවට පීඩනකාරී තීන්දු తీරන මගේ රජය ගන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැබැයි කවදාවත් ආරක්ෂක අංශ පාවිච්චි කරලා බලහත්කාරයෙන් බලපුළුවන්කාරකමින් රාජ්‍ය බලයේ යොදවලා මේ රටේ ජනතාවට කිසිඳු දවසක බලහත්කාරයෙන් තලලා පෙළලා පොඩි කරලා වෙඩි තියලා තමුන් නාන්සේලව මේ සජිත් ප්‍රේමදාස මර්ධනය කරන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබලා දැක්ක මර්ධනකාරී යුගය. ඒ මර්ධනකාරී යුගයේ තමයි ජනතාව වතුර ඉල්ලනකොට T56 ඔබලා වෙත එව්වේ. ඉන්ධන සහනාධාරයේ ගැන ජනතාව පාරට බහිනකොට වෙඩි වරුසාවල් එව්වා. අගනුවර බල ප්‍රදේශයේ පොදු ජනතාව නිවාස ඉල්ලනකොට හිටපු නිවාසවලින් දොට්ට දැම්මා. මිත්‍රවරුනි, ඒ ඇත්තොන්ගේ ශබ්දකෝෂයේ තියෙන්නේ මරපියව්, ගහපියව්, පළවා හරපියව්, විනාශ කරපියව්, ගුටි බැට දීපියව් කියන ශබ්දකෝෂය. මම ඔබලට කියන්න කැමති, මගේ ක්‍රියාවේ තිබෙන්නේ ජීවත් කරවීම, ආරක්ෂා කරවීම, රැකවරණය ලබා දීම, ඉදිකිරීම, ගොඩනැගීම, නව තාක්ෂණෙන්, නවෝත්පාදනෙන්, ඩිජිටල් තාක්ෂණෙන් සංවර්ධන පිපැනලා මුළු ලෝකයම තරණය කරන ලෝකෙන්ම නොම්බර එකට එන මාතෘභූමිය අපි නිර්මාණය කරනවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනතාවගේ කකුල් දෙක ළඟට එන්න පුළුවන් පුද්ගලයා තමයි මේ රටේ අනාගතය බාර ගන්නට ඕන. මම ජයග්‍රහණය කරනවයි කියන්නේ පවුල බදාගෙන, පවුල් පරපුර බදාගෙන, ඥාති පරපුර ලං කරගෙන මේ රටේ මහජන සම්පත් සූරා කාපු යුගය අවසන් කරලා මේ රටේ මට වැදගත් එකම පවුල් පරපුර මේ රටේ ජීවත් වෙන හැම පවුලක්ම, ඒ හැම පවුලකම සිටින හැම පුරවැසියෙක්ම වන ඔබලයි කියන එක මම ඔබලට මතක් කරන්න කැමතියි. මැදකොළඹ ආසනය තමාගේ පියාගේ උරුමයෙන්ම ලැබෙන ආසනය තියෙද්දී රජ මන්දිරයේ ඉඳගෙන එතුමා ගියා දුගි දුප්ප ජනතාව හොයාගෙන. එහෙම පුද්ගලෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ. අවුරුදු 25ක් ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසි භාවයත් අරගෙන සුකෝපභෝගී ජීවිතයක් ගත කරමින් තමාගේ පුතාව හදා වඩා ගත්ත ඇමරිකාවේ. එතුමත් ඇමරිකන් පුරවැසියෙක්, භාර්යාවත් ඇමරිකන් පුරවැසියෙක්. මේ රට අතහැරලා ගිය, මෙරටේ පුරවැසි භාවයත් එපා කියලා ගිය, යුද්ධට බය කියලා හැංගිලා ඉඳලා අයියා ජනපති වෙනකොට පහුවෙන්ද ලංකාවට ගොඩ බැහැලා මේ රටේ ද්විත්ව පුරවැසි භාවය ගන්න කටයුතු කරපු පුද්ගලයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. අයියා ජනාධිපති වුණාට පස්සේ තමයි මේ රටට ආවේ. නමුත් මෙහෙම පුද්ගලෙක් ගැන තමයි මේ සමහරු ඉහලින් තියාගෙන පොහට්ටුව උඩ තියාගෙන කතා කරන. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඡන්ද 40,000 42,015ක් අරගෙන 159.8ක් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 28,287ක් අරගෙන 139.7යි. ඒත් අපි ඡන්දය දින්න රටේම ඇල්පිටිය 2015 පරිදිද්දි ජනාධිපතිවරණය අපි දින්නා. ඒ වගේම 2015 මහමැතිවරණදී එක්සත් ජාතික පක්ෂය 26,559යි 146.83යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ ඡන්දෙත් ඇල්පිටිය දිනුම්. ඒත් මුළු රටේම අපි UNP එක දිනලා ඇල්පිටිය පරදිද්දිත් රටේම ආණ්ඩුව හැදුවේ UNP එක. ඒ වගේ තමයි මේ ජනාධිපතිවරණෙත් කියන එක මම කියන්න කැමතියි. දැන් ඇල්පිටිය පොට්ටු වල තියෙන 159 හම්බුණා. හැබැයි පොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට දැන් දවස් 3කට කලින් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ගියා සහයෝගය දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම ගියා. හැබැයි ඒගොල්ලෝ ගියා කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පොට්ටුවට ගිහිල්ල නැහැ. එහෙම ගියා නම් කොහමද ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 112.7ක් හම්බෙන්නේ?